කෑවරුවක යාළුව එක හරි තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයෆ්‍රෙන්ඩ් එක හරි පොඩි ෂැට් එකක් දාගෙන හයිටියකට සහභාගී වෙන්න අකමැති කෙනෙක් නැතුව ඇතිනේ. මේ දවස්වල ගොඩාක් අය මේ හයිටිය ගැන හොයනවා. ඉතින් අපි හිතුවා හයිටිය ගැන විස්තරයක් ඔයාට අරන් ඉන්න. එහෙනම් හෙලබිමි ටීවි අපිත් එක්ක යමු හයිටිය එකකට. සරලවම කිව්වොත් හයිටිය එකක් කියන්නේ පුංචි පුංචි ස්නැක් වර්ග ගොඩක් එක තේ හරි කෝපි හරි බිබි හවසට ගත කරන්න තියෙන අවස්ථාවකට. ඉහළපලේ තරුපන්තිය හැම හෝටල් එකකටම හයිටි සර්ව් කරනවා. ගෝල්ෆේස් හෝටලේ, මහා ගල්කිස මහා හෝටලේ, හිල්ටන් හෝටලේ, වෝටර්ස් එජ් හෝටලේ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ, නුවර රජින හෝටලේ, නුවරලේ ග්‍රෑන්ඩ් හෝටලේ, ශැංගිලා හෝටලේ, කින්ස්බරි හෝටලේ, සිනමන් ජාලේ හෝටල් මේ හයිටි වලට ප්‍රසිද්ධයි. සමහර හෝටල් නොවන ප්‍රමුඛ පෙළේ අවන්හල් වලත් හයිටි පැවැත්වෙනවා. මුලින්ම ඔයාට පුළුවන් කැමති හෝටල් වල හයිටි ගැන පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ගොඩක් වෙලාවට හෝටල් වෙබ්සයිට් එකේ හයිටි එකකට එක්කෙනෙකුට අය කරන මිල කීයදලා කීයටද පැවැත්වෙන්නේ, අඳින්න ඕනි මොනවාද, මෙනු එක මොනවාද වගේ තොරතුරු තියෙනවා. එහෙම නැත්නම් හෝටල් එකට කෝල් එකක් දීලා විස්තර අහගන්න පුළුවන්. කලින් පොඩි දැනුම් දීමක් කරලා යනවා නම් ඉඩක් වෙන් කරගන්න එක හිම ගැටලුවක් නැතුව ඔබටම කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට හවස 3 6 4 වෙලාවේ පැය 3ක් වගේ කාලයක් තමයි හයිටි සර්ව් කරන්නේ. ඔයා ඒ වෙලාවට ගිහින් කාර්ය මණ්ඩලයේ දැනුවත් කරාම ඔයාට හෝටල් එකේ ටී ලොන්ච් එක හරේ හයිටි පිරිනමන තැන හරි පේනවා. ගොඩක් වෙලාවට හෝටල් එකේ නිෂ්කලංක උද්‍යානයක් වගේ තැනක් තමයි මේකට තෝරගෙන තියෙන්නේ. මුහුදුබඩ හෝටල් වල නම් මුහුද ලස්සන view එකක් තියෙන තැන තමයි හයිටි පිරිනමන්නේ. කොරෝනා වලට කලින් නම් ගොඩාක් හෝටල් වල හයිටි සර්ව් කරේ බුෆේ ක්‍රමයට. ඒත් මේ වෙද්දි මේසෙට ගෙනල්ලා තියෙන ප්ලැටර්ස් වල තමයි පිළිගන්නවන්නේ. සමහර හෝටල් වල නම් එක ප්ලැටර් එකක් දෙන්නෙකුට දෙනවා. සමහර හෝටල් වල එක්කෙනෙකුට එක ප්ලැටර් එකක් ලැබෙනවා. මේ ප්ලැටර් එක තට්ටු තුනකින් යුක්තයි. ඒක සම්ප්‍රදායිකව තියෙන්නේ යටම තට්ටුවේ සේවරි අයිටම්ස්, දෙවෙනි තට්ටුවේ කූල් අයිටම්ස්. ඒ කියන්නේ ස්කෝන්ස්, කූල් සෑන්ඩ්විච් වගේ දේවල්. තුන්වෙනි තට්ටුවේ, ඒ කියන්නේ උඩම තට්ටුවේ තියෙන ස්වීට්ස් වර්ග, කේක්, චීස් කේක් වගේ දේවල් සාමාන්‍යයෙන් කන්න පටන් ගන්න යටම තට්ටුවෙන්. ඒ කියන්නේ මුලින්ම සේවරි වලින්. මෙතනදී ඔයාට ලැබෙන ආහාර වර්ගවල වෙරයිටිස් ගන්න වැඩි නිසා ඒව සාමාන්‍යයෙන් ප්‍රමාණයට වඩා ටිකක් කුඩායි. එක එක හෝටලේ එක එක අවන්හල අනුව පැටර්න්ස් වල තියෙන කෑම ජාති නම් වෙනස් වෙනවා. සම්ප්‍රදායික නිවැරදිම හයිටි මෙනු එක, ඒ කියන්නේ ඉංග්‍රීසි හයිටි මෙනු එක දැනට පිරිනමන්නේ ලන්ඩන් නගරයේ රිට්ස් හෝටලේදී විතරයි. ඒකට සහභාගී වෙන්න එක්කෙනෙක්ගෙන් ලංකාවේ මුදලින් රුපියල් 75000ක් අය කරනවලු. බය වෙන්න එපා. මෙහි එක ඊතරම්ම ගණන් නැහැ. අපි ලංකාවේ මිල ගණන් ගැනත් වීඩියෝ එකේ අන්තිමට කතා කරමු. ඉතින් එහෙම සම්ප්‍රදායික හයිටි මෙනු එකක් කියලා තිබ්බත් ඉන්දියානු ආහාර සහිත හයිටි, ජපන් ආහාර සහිත හයිටි, ලංකාවේ ආහාර සහිත හයිටි වගේ විවිධ පිළිගැන්වීම් සිදු කරන තැන් තියෙනවා. ස්කෝන්ස්, දුංගහපු සැමන් පිපිඤ්ඤ දාපු සෑන්ඩ්විච්, පේස්ට්‍රි, කේක් ජාති, පළතුරු හරි ක්‍රීම් හරි ජෑම් හරි පුරවපු පයි වර්ග, මස් පුරවපු ස්ප්‍රින්ග් රෝල්ස්, සුෂි, සමෝසා, කුඩා බනිස් ජාති, විනාකිරි වල දාපු එළවලු, කට්ලට්, පැටිස් වර්ග, මකරොන්ස් වගේ එක එක වර්ගවල ෆින්ගර් ෆුඩ්ස් ඔයාලට රස විඳින්න පුළුවන්. ප්ලැටර් එකකට නම් නැවත පිරවීමක් කරන්නේ නැහැ. ඒ ඔක්කම හෝටලේ සේවකයෝ ඔයාට තේ කෝපි අරන් එනවා. සමහර තැන්වල ඔයා තෝරපු වර්ගයේ පෝචියක් පුරවල මේසෙන් තියෙනවා. සමහර තැන්වල ඒ අයම විටින් විට ඇවිල්ලා ඔයාගේ කෝපි පුරවනවා. ඒ තේ කෝපි වලට ගැලපෙන කිරිත් දෙනවා. සීනි නම් ඔයාට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෝ හරි සමීප කෙනෙක් එක්ක හරි ගිහිල්ලා කලබලයක් නැතුව ඒ පැය දෙක තුන පුරාවටම කතා බහ කර කර තේ බිබි කෑම කන්න. අපි මෙහෙම සරලව කතා කරත් හයිටි කියන්නේ ගොඩාක් දිග ඉතිහාසයකට උරුමකම් කියන ලෝක ආහාර සංස්කෘතිය හරි අපූර්ව ආහාර සම්ප්‍රදායක්. අහම්බෙන් වගේ තමයි මේක ආරම්භලා තියෙන්නේ. ඒකත් හරි රසවත් කතාවක්. 1840 විතර එංගලන්තේ බෙඩ්ෆෝඩ් වල 7 වෙනි ආදිපාද ධූරයේ දරපු ඇනා ස්ටැන්හෝප් රසල් ආදිපාදවරිය දවල් 12ට ගන්න දිවා භෝජනයේ රෑ 8ට ගන්න රාත්‍රි ආහාරයයි අතර වෙලාවේ දරුණු බඩගින්න නිවා ගන්න පාම් බටර් කේක් එක තේ පෝච්චිය තමන්ගේ කාමරයට අරන් එන්න කියලා සේවකයන්ට කියලා තියෙනවා. මුලින්ම කාමරේ ඉඳලා තනියම ගත්ත මේ අතරමැති ආහාර වේලට ආදිපාදවරිය තමන්ගේ ධනවත් වංශවත් මිතුරියන්ටත් ආරාධනා කරලා තිනවා. එහෙනම් ආදිපාදවරියගේ සංග්‍රහ විඳින්න ආපු මිතුරියෝ තමන්ගේ ගෙවල් වලට තව මිතුරියෝ කැඳවලා ඒ වේලාව තුළ සංග්‍රහ කිරීම සංවිධානය කරලා තිනවා. මේ පුරුදු ටික ටික එංගලන්තේ ධනවත් වංශවත් අය අතර ආෆ්ටර්නූන් ටී කියන නමින් පතිරුණාලු. වික්ටෝරියා රජිනගේ කාලේ වටින දිග සේද ගවුම් ඇඳලා දියමන්ති මැණික් වලින් සැරසිලා වංශවත් කාන්තාව සිය දෙනෙක් විතර රැස් වෙලා තේ බිබි ආහාර රස විඳ විඳ විනෝද විනෝ උත්සව සංවිධානය කළා තියෙනවා. එංගලන්තෙන් පටන් ගත්තත් මේ ආෆ්ටර්නූන් ටී උත්සවය ස්කොට්ලන්තයේ ප්‍රංශයේ පුරාත් හරි ඉක්මනට පැතිරුණා. ඒකට හේතුවක් තියෙනවා.
මේ ආෆ්ටර්නූන් ටී ධනවත් වංශවත් කාන්තාව අතර විතරක් පැවැත්වුණු උත්සවයක්නේ. ඉතින් ස්වභාවයෙන්ම කාන්තාව තමන්ගේ වත්කම් ප්‍රදර්ශනය කරන්න කැමතිනේ. කලින් කිව්වා වගේ මේකට එන අමුත්තෝ වටින ගවුම් වලින්, වටින සපත්තු, දියමන්ති ආභරණ වලින් සැරසිලා ඒව ප්‍රදර්ශනය කරන්න ආවා. සංවිධානය කරන කාන්තාවට තමන්ගේ වත්කම් ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් මේකෙන් ලැබුණා. ඒ කොහොමද? ඒ කාලේ, ඒ කියන්නේ ආෆ්ටර්නූන් ටී පටන් ගත්ත මුල්ම කාලේ එංගලන්තයේ තේන ආනයනය කළේ චීනේ විතරයි. ඒ ආනයනය කළ තේ හරි මිලා අධික ධනවතුන් විතරක් බොන පානයක් කියලා තමයි සැලකුනේ. තේ වලට මොනතරම් තැනක් තිබ්බද කිව්වොත්, වංශවත් මැදුරු වල තේ ගබඩාවේ අතුරු තිබ්බේ ගෙදර ස්වාමිතුව ගාව විතරයි. කොයිතරම් සේවකයෝ හිටියත් තේ පිළියෙල කරේ ගෙදර ගෘහාධිපතිනිය. ඒ වගේ මිලාදික පානයක් පිළිගන්නන්නේ තිතින් රාත්‍රන් රිදී පෝච්චි වෙල චීන පෝසිලෙන් කෝප්පත් මේකට පාවිච්චි කරා. තමන්ගේ ජීවන තත්ත්වයේ අනුව වත්කම් ගෙදරබඩු භාණ්ඩ ප්‍රදර්ශනය කරන්නත් ආෆ්ටර්නූන් ටී එකට ආරාධනා කරන කාන්තාවට අවස්ථාවක් ලැබුණා. පස්සේ ලංකාවේ තේවවන්න පටන් අරන් ලෝකේ අනර්ගතම තේ සිලෝන් ටී වෙද්දි සිලෝන් ටීත් මේ සාදවලදී පිළිගන්නවා කියලා යුරෝපයේ හයිටි ඉතිහාසය අධ්‍යයනය කරද්දී පැහැදිලිවම තියෙනවා. මුලින්ම ආෆ්ටර්නූන් ටී වලට දුන්නේ කළු තේ. පස්සේ හරිත තේ, කියන්නේ ග්‍රීන් ටී, ස්ට්‍රෝබෙරි රස තේ, වැනිලා රස තේ වගේ එක එක රසට තියෙන තේ වර්ගත් පිළිගන්නුණා. තේ කිරියක මිශ්‍ර කරලා පානය කරන්න පටන් ගත්ත කාලේ කිරි මිශ්‍ර තේත් පස්සේ කෝපිත් පිළිගන්නන ගත්තා. මේ වෙද්දී නම් විවිධ මද්දසාර තේ වර්ග, මොජිටෝ, කොක්ටේල් එහෙමත් හෝටල් වල අමුත්තන්ගේ ඉල්ලීමනුව පිළිගන්නුණා. ඉතින් දැන් ඔබට ප්‍රශ්නයක් ඇති ආෆ්ටර්නූන් ටී හයි ටී වුණේ කොහොමද කියලා. ඒකත් හම්බෙයක්. මේ කාන්තාවන්ගේ ආෆ්ටර්නූන් ටී ජයටම ජනප්‍රිය වෙච්ච කාලේ කාර්මික විප්ලවය ආරම්භලා තිබ්බා. ඒ හින්දා කර්මාන්ත ශාලා සිය ගණන් බිහි වෙලා ඒවවල සේවය කරපු සේවකයන්ට දවල් ආහාරයට පස්සේ හවසත් ආහාර වේලක් ලබා දෙන්න තීරණය කළා තිබ්බා. ඒ ආහාර වේලට පාන්, එළවලු, චීස්, මස්, සුප් තේ අඩංගු වෙලා තිබ්බා. මේක දුප්පත් කම්කරුව තමන්ගේ මානසික තෘප්තිය තියාගන්න උසස් තේ, එහෙම නැත්නම් හයිඩි කියලා නම් කරා. පස්සේ ඉහළ සමාජයත් වංශවත් ආෆ්ටර්නූන් ටී වලයි කම්කරුවන්ගේ හයි ටී වලයි දෙකේම ලක්ෂණ එකතු කරලා ගැළපෙන විදිහට හදපු අමුතුම මෙනු එකක් එක තේ උත්සවේ තියන්න පටන් ගත්තා. ඉතින් අර කල්යද්දී ආෆ්ටර්නූන් තේ නම වෙනස් වෙලා හයි ටී විදිහටම ලෝකේ පුරා ජනප්‍රිය වුණා. ආෆ්ටර්නූන් ටී වලදී වැඩියෙන්ම ලැබෙන්නේ ප්‍රමුඛතාවය ලැබෙන්නේ තේ වලට. හැබැයි හයි ටී එකකදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ ඒකෙදි දෙන කෑම වලට. මේක කාන්තාවන්ට විතරක් තියෙන උත්සවයක් වුණාට දැන් නම් මේ වෙද්දී ගෑනු පිරිමි ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. මුලින්ම ඇඳුම් පැළඳුම් ප්‍රදර්ශනය කරන්න හයිටි පවත්වපු නිසාද මන්දා ගොඩාක් හෝටල්ස් වල හයිටි එකට එද්දී කැෂුවල් ඇඳුම් වලින් සැරසිලා එන්න කියලා මතක් කරනවා. මිතුරු මිතුරියන් කීප දෙනෙක්ගේ හමුවකට, යුවලකගේ හමුවට සාදයක් වෙනුවට ලබා දෙන සංග්‍රහයකට හයිටි එකක් හරි හෙලටම ගැලපෙනවා. සාමාන්‍යයෙන් මේ වෙද්දී රුපියල් 2564 මිලකට එක්කෙනෙකුට ලංකාවේදී හොඳ හයිටි අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් ඔබටත් අවස්ථාව තියෙනවා ඔයා ගොඩක් ආස කෙනෙක් එක්ක ගිහින් සුන්දර හවස්වරුවක් ගත කරලා එන්න. මතක ඇතුව ඔයාගේ හොඳම හයිටි එක ගැන විස්තරයක් කමෙන්ට් බොක්ස් එකේ අපිත් එක්ක බෙදා ගන්න. මේ වීඩියෝ එක වගේ දැනුමට යමක් එකතු කරා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. හෙළවෙමි ටීවී අපේ රසිකයෙක් ඔයා තාම එකතු වෙන්නේ නැත්නම් දැන්ම අපි subscribe කරලා වීඩියෝ එකක් දාපු සැනින් notification එක ගෙන්න ගන්න bell button එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ආයෙම මුණ ගැහෙනකන් සුබ දවසක්.